අර මේ දවස්වල මේ එලෙවල් රිසල්ට්ස් ඇවිල්ලා තියෙන හින්දා අපි මේක ගැන කතා කරන්න කල්පනා කරේ. කොහොම හරි මීළඟ අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක නලින් රණවීර. චන්දන, දැන් මම මේ බැලුවේ ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වනකොට මෙතන මේ සහයෝගය දක්වන්න ඇවිල්ලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ කට්ටියත් අපුණා. මම දන්නේ මොකද්ද මේ සහයෝගය කියන්නේ. කෙසේ හෝ වේවා දැනට අපේ වසන්ත සහෝදරයා අදහස් දැක්වුවා මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි. ඒගොල්ලෝ කියන්නේ යාළගේ අදහස ජනතා විමුක්ති පෙරමුණේ අදහස නම් පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට හරියන්නේ නැහැ කියන එක. හැබැයි පහුගිය දවස්වල අපි පුවත්පත් මාධ්‍යෙන් දැක්කා මෙතුමාගේ නායකයෙක් වන ලාල්කාන්ත සහෝදරයාගේ දරුවත් අධ්‍යාපනය ලැබලා ඩිග්‍රියක් උපාධියක් ලබා ගත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. අපි සුබපතනවා කෙසේ හෝ වේවා කවුරු හරි කෙනෙක්ගේ අධ්‍යාපනය ලැබලා ඒ ඉහළම මට්ටමට එනවා නම් ඒක පෞද්ගලික විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්. අපිට ඕනේ දැනුමෙන් පෝෂණය වෙච්ච තරුණ පරම්පරාව. ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඒක තමයි රටකට අවශ්‍ය වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා මේ ආණ්ඩු හැදුවා පහුගිය කාලේ. අපි ආණ්ඩු එකට කරගෙන ආපු කිසිම ආණ්ඩුවක් මේ වෙනකොට රටේ ආර්ථිකයට කිසිම දෙයක් කරලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 2004 අපිත් එක ආණ්ඩුවක් හැදුවා. අපිත් එක්ක එකට ඇවිල්ලා ආණ්ඩුවක් හැදුවා. එහෙනම් ඉතින් ඒ අවස්ථාවේ තීන්දුව කරන්න තිබුණා ඒගොල්ලෝ තනියම ආණ්ඩුවක් හදන්න ඕනේ කියන එක. ඒක එක පැත්තකින් තියෙනවා. මම මේ වෙලාවේ යම් කිසිව රටේ තියෙන දැන් මේ වෙනකොට චන්දන මහත්තයා රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේ අපි අද කතා කරන්නේ මේ හෙට දවස ගැන, රටේ තියෙන හෙට දවස ගැන අපි අද කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. රටේ තියෙන හෙට දවස ප්‍රශ්න වලට අද දවසේ තියෙන දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ රටේ මම දන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයත් මුජිබර් රහ්මන් අපේ මන්ත්‍රීතුමත් මේ ගැන දැනුවත් වෙලා තියෙනවද කියලා. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් මේ වෙනකොට තියෙනවා දැනට අපේ රටේ අපිට බත සපයන අපිට කන්න අවශ්‍යතාවය අපේ කෑමට අවශ්‍ය කරන සියලුම දේවල් ලබලා දෙන ගොවි ජනතාව පිළිබඳ රටේ ලොකු දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි සේනා දළමුවගේ ප්‍රශ්න. මේ සේනා දළමුවගේ ප්‍රශ්න ගැන කතා කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පහුගිය දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලගෙන වැස්ස තෙමිදෙමි මේක හේදෙනකම් ඇවිද්දා. මේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා ආණ්ඩුවක් වෙනුවෙන් මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනි කියලා, රට ආරක්ෂා කරන්න ඕනි කියලා, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනි කියලා කළු පටි බැඳගෙන අපි දැක්ක මාධ්‍ය ආයතන වලත් පහුගිය දවස්වල කඩාගෙන පැනනයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවායි. ඊට අමතරව වයින් වීදුරු අබ්බිබි කොළඹ සනීප සීතල කාමරවල ඉඳගෙන කතා කරන අය ඉන්නවා රටේ රට ආරාජිකා වෙලා තිබුණයි පහුගිය කාලේ කියලා. නමුත් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවවත් රජයවත් අපොහොසත් වෙලා තියෙනවා බඩිරු වගාවට දැන් වැළඳලා තියෙන ඒ දළඹුවගේ ප්‍රශ්නය වී වගාව දක්වා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ අහිංසක ජනතාව, ගොවි ජනතාව සල්ලි හම්බ කරන්නේ ණය වෙලා, කනකර උගස් තියලා, ඉඩකඩම් උගස් තියලා, දේපළ උගස් කරලා සල්ලි හම්බ කරන්නේ. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂය මේ ආණ්ඩුවට කිසිම ගැන තැකීමක් නැහැ. ඒ ගොවි ජනතාව වහබිලා මැරුණත් ජනතාව වෙනුවෙන් කතා කරන පක්ෂයක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය. මේ ගැන ජේවීපී එක ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේත් නැහැ. පහුගිය කාලේ අපි දැක්ක කළු වලින් අමුඩක් ගහගෙන ආව මේ මහත්තයා කොළඹට. මොකක්ද එකක් අවශ්‍ය පෝර නැහැ කියලා. නමුත් මෙච්චර දරුණු ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවක ඒ ගැන කතා කරන්න, ජනතාව ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. රටේ ප්‍රධාන ප්‍රශ්නයක්. අපි රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න නම්, ආර්ථිකය දියුණු කරන්න නම් රටේ කෘෂිකර්මාන්තයට තැනක් දෙන්න ඕනේ. රටේ ධීවර කර්මාන්තයට තැනක් දෙන්න ඕනේ. හැබැයි මේගොල්ලන්ගේ වැඩපිළිවෙළක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට අමතරව රටේ ආර්ථිකයට කොහරද යන්නේ? පහුගිය කාලේ දැන් මේ දවස්වල IMF එක පස්සේ යනවා. මංගල සමරේ මහත්තයා මං හිතන්නේ මේ ළඟදීම යනවා පිටරට මේ IMF එකෙන් ගිහිල්ලා සල්ලි ටිකක් ඉල්ල ගන්න යනවා. මොකද ගියා. දැන් මෙතුමාගෙන ගියා කියලා. දැන් මේ IMF එක ගිහිල්ලා ඉල්ලන්නේ මොකටද සල්ලි? සල්ලි ඉල්ලන්නේ ඉදිරි මැතිවරණයෙන් කොහොම හරි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරගන්න ණයක් ගන්න යන්නේ. මේ රට ණය කරලා මදිවට තව ණය කරගන්න යනවා. ඉදිරි මැතිවරණයෙන් කොහොම හරි ජයග්‍රහණය කරගන්න මේ තීර කෘෂිකර්මාන්තය දිනු කරන්නවත් මේ රටේ අනිකුත් සංවර්ධන කටයුතු කරන්නව නෙමෙයි. පහුගිය දවස්වල ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකන් ආයතනය
පහුගිය අවුරුදු තුනට බිලියන 57ක් පාඩුව. ගිය අවුරුද්දේ විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 200ක් පාඩුව. කවුද මේකේ පාලනේ දැම්? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිතවතා සුරේන් රත්නත්ති මහත්තයා. සුරේන් රත්නත්ති මහත්තයා පහුගිය දවස්වල මම අවසන් පොඩි විනාඩියක් දෙන්න. නෑ විනාඩියක් දෙන්න බෑනේ. ඉවරයි කාලේ. හොඳයි. හරි. හොඳයි. නමුත් ඔබතුමාගෙන් මම ප්‍රශ්නයකට අහනවා. මේ දැන් ඔබතුමාම ඔය කිව්ව කාරණේත් එක්කම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ මිත්‍රෙක් දාලා තිනවනේ. දැන් රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාලට එහෙම අස්වැන්නේ කුවනේ. මේ අර ආණ්ඩුකාර ධූරවලින් එම අසුනානේ ජනාධිපතිතුමා කියලා. ඊට පස්සේ රෙජිනෝල්ඩ් කුරේ මහත්තයාව දැම්මා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී සභාපති විදියට. ඇයි? නෑ එතුමා මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ සභාපතිවරයාට පත් කරන්න සුදුසුකමක් දේ නිසා පත් කරා. එහෙනම්. ඔව්. එමෙ නැතුව එතුමාට රස්සාව නැතුණාම මේ පැත්තේ රස්සාව දුන්නා නෙමෙයි. නෑ එහෙම එකක් නෑ. ඉතින් සුදුස්සෙකුට සුදුසුරක් දෙන්නේ. ඔබතුමා තරුණ සංවිධායකයෙක් විදිහට මම මේ ප්‍රශ්නේ අහන්නේ. එහෙම නැතුව මේ නිකන් දේශපාලනිකයෙක් විදිහට නෙවෙයි. ඇත්තටම ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඒක ටිකක් වැරදි වගේ කියලා? ඒ වගේම අර ඒ කියන්නේ කවුද නිලුකා රත්නායක මහත්මියව දැව සංස්ථාවේ සභාපති කරලා තියෙන. ඒ කියන්නේ දැව සම්බන්ධව එතුමියට තියෙන දැනුම මොකද්ද කියලා කියනකෝ මට. නෑ දැන් චන්ද්‍ර මහත්තයා මේවා දේශපාලන වැඩනේ. ඇත්තටම ඇත්ත අපි පිළිගමුකෝ. දැන් ඔබතුමා මොනවා කිව්වත් මිනිස්සුන්ට තේරෙනවා, ජනතාවට තේරෙනවා. ඒ කියන්නේ අපිට හුරේ දාන්න පුළුවන් හරි හරි කියලා. හැබැයි ඇත්තටම මේක නෙමෙයි අපිට වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා ජන මම කියන්නේ ඒකත් වැරදි. ඉස්සෙල්ලා සභාපතිල පත් කරපු විදිහත් අපි දන්නවා. නමුත් දැන් දැව සංස්ථාවේ සභාපති විදිහට මේ ආපත් දැව සංස්ථාවට කමන්නේ නැහැ. සභාපති කෙනෙක් දාගන්න ඕන. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතනින් අස්සුනහම මෙතන දාන්නේ මේ ඔක්කොම ඔබතුමාලගේ දේශපාලන වැඩනේ. හැබැයි අපේ රටේ තරුණයොන්ට රස්සා තියෙනවද? ඒගොල්ලන්ට ඊළඟ රස්සාව කොහොමද එන්නේ? ඒව නෙවෙයි අපි මේ සාකච්ඡා කරන්නේ. මෙතන සාකච්ඡා කරන්නේ ඇත්තටම මහා අපිට බලපාන දේශපාලන. දැන් චන්දන මහත්මයා උතුරේ පහුගිය කාලේ දැන් චක්‍රලේඛනයකුත් දැම්මද කොහෙද ජනාධිපතිතුමා සභාපතිවරු පත් කරන එහෙමනේ? ඊට පසු ආවේ ඒව සංශෝධනය වෙයි. දැනට ඔබතුමා අහපු ප්‍රශ්නෙට උතුරේ ආණ්ඩුකාරව එතුමා හැටියට රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ලොකු සේවයක් කරා. එතුමා දක්ෂ පරිපාලකයෙක්. ඔව්. ඉතින් එතුමා දක්ෂ පරිපාලකයෙක් තමයි ඒ වගේ ආයතන අයින් කරේ එතකොට. නෑ එතුමා එතනින් අයින් කරලා අපි තව කෙනෙකුට අවස්ථාවක් දුන්නා. ආ ඒතර මෙතන හිටපු සභාපති හරි නැද්ද? ඒකෙහිඳ මෙතන පත්. එතුමා හිටපු සභාපති අපි වයඹ ආණ්ඩුකාර හැටියට පත් කරා. එහෙම කරා. ඉතින් ඒ වගේම පරිපාලනේ දැන් නුවර මහනුවර ආශ්‍රිතව මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරිය හැටියට හිටියා නිලුකම ඇතිනිය. ඉතින් එතුමිය දක්ෂ ඒ පළාතේ ඒක පහුගිය කාලේ ප්‍රශ්න වලට හොඳට මේව කරා. ඉතින් එතුමිය පරිපාලන කරන්න තැනක දැම්ම. හැබැයි මේ සංජීව මහත්තයා කිව්ව විදිහට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ජනාධිපතිතුමා මේ ගැන තීන්දුව ගන්න. හා අපි පිළිගන්නා ඒක හොඳ උත්තරයක්. ස්තුතියි. එතකොට අවසාන අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මැතිතුමා. ස්තුතියි චන්දනා. දැන් මෙතන විශේෂයෙන්ම කරුණු කාරණා කීපයක් කතා වුණා මේ ජනාධිපති මරණය ගැනත්, ඒ වගේම මේ පාර්ලිමේන්තු මේ මැතිවරණය ගැන එක්සත් ජාතික පක්ෂයේ බයයි කියන එක. මම හිතන්නේ මේ යසපාල අපේ පළාත් සභා මන්ත්‍රීතුමා දැනගෙන හිටියේ නැහැ. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නේ පාර්ලිමේන්තුව විසිරුවීම නීති විරෝධී කියන එක විතරයි. ඡන්ද තියන්න එපයි කියලා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ නැහැ. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට විරුද්ධව තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ විසිරුවීම නීති විරෝධී කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නේ. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ඡන්ද තියන්න එපයි කියලා තීන්දුව දීලා අපි කවුරුවත් කිරිබත් කෑවේ නැහැ. අපි කිරිබත් කෑවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම මෙරටේ අධිකරණය මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්භීතව තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව තමයි සියලු දෙනාම සැමරුවේ. එහෙම නැතුව මේ මැතිවරණ කතාවක් නෙමෙයි. ඊළඟට තියෙන දේ තමයි දැන් මෙතුමා මේ අපේ අපේක්ෂකයෝ ගැන හොයනවා. දැන් අපේ කවුද කියලා. දැන් ඔබතුමාම මෙතුමාගෙන් අහනකොට මෙතුමා ලැමෙන නම් ලයිස්තුවක් කිව්වනේ. ගෝඨාභය කියලා කිව්වා, එක වෙලාවට බැසිල් කියලා කිව්වා. හැබැයි එක්කෙනෙක්ගේ නම කිව්වේ නෑ. අර කළුතර අපේ මන්ත්‍රීතුමා කවුද? අපේ හැමදිස්සෙම ඇවිල්ලා කතා කරන්නේ මේ කවුද ඔබතුමාගේ මන්ත්‍රීතුමා? අපේ හිටපු ප්‍රවාහන ඇමති
වෙල්ගම් මැතිතුමාගේ නම විතරක් කිව්වේ නැහැ. එතුමාත් ඇවිල්ලා කියනවනේ එතුමාටත් ඉල්ලන්න පුළුවන් කියලා. මම ඉතින් මන් දන්නේ මෙතුමාගේ දිස්ත්‍රික්කේ ඉඳන් එතුමාගේ නම කිව්වේ නැද්ද කියලා. මේ එතුමාගේ නම කිව්වේ නැහැ. අනිත් අයගේ නම ඔක්කොම කිව්වා. බැසිල්, ගෝටා ඔක්කොම කිව්වා. ඒක තමයි, ඒක තමයි. දැන් එතුමාගේ නම අමතක වුණානේ ඔබතුමාට. ඒකයි මම මතක් කරේ. එතකොට දැන් ඊළඟට තියෙන දේ තමයි දැන් මෙතුමාට මතක නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියනවා මහින්ද සමරසිංහ මහත්තයා කියලා කියනවා මෛත්‍රීපාල සිරිසේන තමයි අපේ අපේක්ෂකයා. දැසිරි ලේකම්තුමාත් කිව්වා දැන් අපේ සිරිසේන තමයි අපේ අපේක්ෂකයා කියලා. එතකොට දැන් මේ අපේක්ෂකයෝ දැන් ඒගොල්ලන්ටම තෝරගන්න බැරුව ඉන්නේ. දැන් මෙතුමා එක නමයි. දැන් අන්තිමවටම තමයි කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන දේට අපි උදව් කරන්නම් කියලා. ඒ අන්තිමටනේ ඕකේ ඉන්නේ. ඊට කලින් කියනවා අර නම් කියනවා මේ නම් කියලා කියන. ඒ හින්දා දැන් අර්බුදයේ තියෙන අපේ පැත්තේ නෙමෙයි අර්බුදයේ තියෙන ඒ පැත්තේ. කොහොමද අර්බුදේ ආවේ? අර්බුදේ ආවේ තමන්ගේ නඩු ටික කට ළඟටම ඇවිල්ලා අධිකරණවල හැමදාම නඩු අහන්න පටන් ගත්ත ගමන්ම ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා ඩීල් එක දාලා නඩු වලින් බේරෙන්න පුළුවන්ද කියලා උත්සාහ කරා. ඉතින් ජනාධිපතිතුමාට දැන් යනගෙන මන් නැතුවනේ ඉන්නේ. දැන් ජනාධිපතිතුමා බලන් ඉන්නේ කාගේ හරි කරේ ඉන්නලා යන්න යා. එයාටත් දැන් ඇඩ්‍රස් නැහැ ඊළඟ ඡන්දෙදි. ඒක අපි සියලු දෙනාම දන්නවනේ ඒක. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒ වීරව ඒක මේ රටේ ඉන්න පොඩි ළමෙක්ටත් දන්නවා. ජනාධිපතිතුමාට දැන් එක්සත් ජාතික පක්ෂෙත් එක්ක යන්නත් බෑ. දැන් එතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. එතුමා පොදු අපේක්ෂකයෙක් වෙන්න අපි පිළිගත්තේ නැහැ. ඒ නැති හින්දා තමයි එතුමා ගිහිල්ලා පෝට්ටුවත් එක්ක ඩීල් එක දාගෙන දැන් පෝට්ටුවේ අපේක්ෂකයා වෙන්න පුළුවන්ද කියලා ඔය උත්සාහ කරන්නේ. ඉතින් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි තමයි දන්නේ. ඒ දුන්නා අතර ගනුදෙනු මොනවාද කියලා. මෙතුමන්ලා දන්නේ නැහැ ඒ ගනුදෙනු. මෙතුමා ආරයාගේ නම කියනවා. මේ මෙතුමාගේ මෙතුමා මෙයාගේ නම කියනවා. මම මට බාධා කරන්න එපා. මම කිව්වට පස්සේ කතා කරන්න. හරි. එතකොට දැන් අපිට දැන් තියෙන දේ තමයි දැන් මෙතුමන්ලගේ කවුරු ඉදිරිපත් වෙයිද කියලා අපි ඉස්සරහට බලමු. ඒ කවුරු ආවත් අපි එකක් මතක් කරගන්න ඕනේ. දැන් අපි එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද ඉල්ලනකොට මේ රටේ පළාත් ආණ්ඩුව තිබුණා, පළාත් සභාව තිබුණා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150ක් හිටියා, සියලුම ප්‍රාදේශ සභා නගර සභා ඔක්කොම තිබුණේ මේ පුදුජන මේ නිදහස් සන්ධානයේට. ඒ සියලු දේවල් එක්ක එතුමා ඇවිල්ලා ඊළඟට හමුදාවල් පොලිසිය නිල් බලකාය අර බලකාය මේ බලකාය ඔක්කොම බලකායත් එක්ක ඇවිල්ලා තමයි 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳන් අතවනවන ආපු මෛත්‍රීපාල සිරිසේන වරන් ගිහිල්ලා අපි ජනාධිපති කරේ. ජනාධිපති කරේ. හරි. ඒ හින්දා අපිට නැවත මේ දෙගොල්ලෝ එකතු වෙලා ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි මුහුණ දෙන්න ලෑස්ති. ඒ හින්දා අපි අභියෝගයක් කරනවා. අපි අභියෝගය කරනවා. නැතිවරේට අපි ලෑස්ති. දැන් ජනවාරි 8 ඉවරයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පුළුවන් ඕනම් වෙලාවක ජනාධිපති මැතිවරණය කැඳවන්න. කැඳවන්න හෙට. අනිද්දාට කැඳවන්න. අපි තරඟ කරමු. තරඟ කරලා අපි කියනවා මේ පාර එක්සත් ජාතික පෙරමුණ හැටියට සිරිසේන මහත්තයාවයි මහින්ද මහත්තයාවයි එකට තියලා පරාජය කරන්න අපි ලෑස්ති කියලා අපි කියන්න කැමතියි. ඒ හින්දා අපි මැතිවරණ වලට බය නැහැ. අපි මැතිවරණ වලට ඕනම් වෙලාවක සූදානම්. අපි මැතිවරණ කල් දැම්මෙත් නැහැ. මැතිවරණ කල් ගියේ කාගේ වමනාවටද කියලා සියලු දෙනාම දන්නවා. ඒ හින්දා අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට ඕනම් වෙලාවක ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මුනිවර මැතිතුමා දැන් අර ඔබතුමා කිව්වනේ ඔබතුමාලට මේ වැරදුනා කියලා මොනවද? වැරි වුණා කියලා කරන්න දේවල් ටිකක්. ඔව් මම පළවෙනි සාකච්ඡාවේ කිව්ව දේ තමයි අපිට හුඟක් අපි විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ රටේ 162 ජනතාවගේ එක බලාපොරොත්තුවක් තිබුණා. අපි පෞගේ කාලේ කතා කරපු අර වංචා දූෂණ පිළිබඳව ඒ කියන නඩු ටික ඉක්මනට අහලා ඉවර කරන කියන ඒකද බැරි වෙච්ච එක. නෑ මං කියන්නේ ඒක කාරණාව. එතකොට දැන් අපිට විශේෂයෙන්ම අපි ඒ පැත්තෙන් බලනකොට අපි බලාපොරොත්තු වෙච්ච විදියට ඒ වගේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදියට අපිට ඒවල තියෙන නඩු ටික ඉවර කරන්න නඩු ප්‍රශ්නේ තේරෙනවනේ. ඒ කියන්නේ නඩු ප්‍රශ්නේ අපි හැමදාම කතා කරපු එකක් නේ. ඒකද ওই ප්‍රශ්නේ? නැහැ මම කියන්නේ ඒක කාරණා. හරි. දැන් අනිත් පැත්තෙන් දැන් අපි ආර්ථිකයේ පැත්තෙන් අපි ගත්තත් අපි ආර්ථික ඉලක්කයල් අපි මීට වඩා අපි බලාපොරොත්තු හිටි අපිට ළඟා කරගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම රැකී රක්ෂාවල් උත්පාදනය කිරීම ඊළඟට මේ රටට විදේශ ආයෝජනය ගෙනීම ඒ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට ඒක කරගන්න බැරි වෙන කැබිනට් එකේ හිටපු කට්ටිය හින්දා නේද? නෑ මම නොයෙකුත් කාරණා තියෙන්න පුළුවන් චන්දන. එකක් තමයි අපි ප්‍රධානම දේ තමයි අපි ජාතික ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව වැඩ කර අවුරුදු 3 කාලයක්. ඒ තුලදී ඔබතුමා දන්නවා එක්සත් ජාතික පක්ෂය හැටියට මේ රටේ ආර්ථිකය ගැන ධර්ණ මතය හා එක්සත් ජාතික පක්ෂය හැටියට ආර්ථික සංකල්පවල තියෙන වෙනස් වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ආර්ථිකය දියුණු කරගන්න ඔවුන් ගන්න තීන්දුව අතර. එතකොට නිතරම මේ අදහස්වල ඒක කලින් දැනගෙන හිටියේ නැද්ද?
සන්දාන වෙනකොට මොකද සන්දාන වෙනකොට ටික දැනගෙන හිටියේ නැද්ද නෑ ඒක ඒක දැනගෙන හිටියද ඒකෙදි උන දේ තමයි අපි අපිට වෙච්ච අවාසනාම සිද්ධිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැනීම එතුමා ස්වාධීන අපේක්ෂකයෙක්ට ඇවිල්ලා දැන් එතුමා ඒ ජයග්‍රහණය කරාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම එතුමා ගැනීම උඩම අපිට යන්න වුණා විශේෂයෙන්ම ඒ කියන්නේ මේ ආර්ථික ආර්ථික කඩවැටීමට එතුමා තමයි බලපාන්නේ නෑ 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 මං කිව්වේ මේ 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 ආණ්ඩුව ඒ කියන්නේ ජාතික ආණ්ඩුවට ඇති වෙන්න කාරණා නෑ නෑ මං අහන්නේ අර අර ඔබතුමා කිව්වනේ මේ දැන් ජනතාවට අපිට සේවය කරන්න බැරි වුණා කියලා ඒ කැලිටි ටික මං අහන්නේ ඔව් ඒක තමයි මං ඒ කියන්නේ ආර්ථිකය කඩාගෙන වටනවා දැන් ආර්ථිකයේ යම් යම් දර්ශකයන් අපි බලාපොරොත්තු වෙච්ච නොවිච්ච තැන් වලට අපිට යන්න බැරි වුණා හරි විශේෂයෙන්ම හැකියාව ලබා ගැනීම එතකොට ඇයි රනිල් වික්‍රමසිං මහත්තයා ඒ කැබිනට් එකම ආපහුපත් කරගත්තේ දැන් මෙහෙමයි දැන් මේ විදිහටම ඒ කියන්නේ දැන් උඟක් මේ වයසක කට්ටියනේ දැන් ඔය ජෝනමෘතු මහත්තයාම ටිකක් ටිකක් අම වයසයිනේ දැන් උතුමන්ලා එහෙම ඉන්නවනේ මං කියන උතුමා ගැන නෙවෙයි උතුමා ඉන්නවා දැන් ඒ තරුණ කට්ටිය ඇවිල්ලා අපි දැක්කා ඉස්සරහට ඇවිල්ලා බොහොම වේගෙන් කතා කරනවා අර ඔය ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ උතුමන්ලානේ කඳුරු බැඳගෙන වැඩි කරේ ඊට පස්සේ දැන් අපි මෙතෙන්දිම ගුවා අපහු එන්නේ අර කට්ටියම තමයි කියලා එතකොට නෑ නෑ අපි යනවා කියලා ඕන් නෑ අපිට ඇමතිකම් ඕන් නෑ කියලා කියපු කට්ටිය තාපපත් කරගත්තා නේද ඔව් ඒක නෙවෙයිද ඔය ප්‍රශ්නේ නෑ මෙහෙමයි දැන් දැන් අපෝ මේ අවුරුදු අවුරුද්දක් බෑ නේද නෑ නෑ මම හිතන්නේ ඒක පොඩ්ඩක් මේ බෑ කියන එක හරිනේ නෑ මම කියන්නේ ඉඳත් බෑ හෙටත් බෑ වෙනවා නෑ නෑ මම දැන් මම හිතන විදිය තමයි දැන් සාමාන්‍යයෙන් ඉතින් පක්ෂයක ඇමතිකම් හා යම් යම් තනතුරු ලබා දීමේදී ඉතින් ඔවුන්ගේ තියෙන දේශ ඒක හරියට ජනතාව ගැන හිතන්නේ නැතුවනේ කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ ඔබතුමාලගේ පක්ෂේ ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් නැහැ පක්ෂේ ඕන කට්ටියට කරන්න පුළුවන් හැබැයි පක්ෂ නෙමෙයිනේ මේ ඔව් මේ ඇවිල්ලා රට ඔව් පක්ෂේ ජේෂ්ඨයන්ට දෙනවද අරමෝ අපිට ඒක ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි අපිට ඕන රටේ මිනිස්සුන්ට ඕන වැඩක් කරන්න පුළුවන් ඇමති මණ්ඩලය වැඩක් කරන හරියට තීරණ ගන්න තරුණ ජවයක් තියෙන මිනිස්සු එහෙම මිනිස්සු නැහැනේ අපිට පේන්නේ තරුණයත් ඉන්නවා ඇමති මණ්ඩලේ ආන්න තරුණ අයත් ඉන්නවා වයසක අයත් ඉන්නවා කියලා නෙවෙයි කියන්නේ තරුණ අයත් ඉන්නවා ඒ කියන්නේ ටිකක් පොඩ්ඩයි නේ දෙකම මික්ස් එකේ ඉන්නවා මේ මික්ස් එකේ නෑ අරක වැඩි මේක පොඩ්ඩයි හරෙන් ෆැනෑන්ඩෝ ඉතින් අජිත් පී මේ මේ හරෙන් ෆැනෑන්ඩෝ අජිත් පී පෙරේරා ඉතින් ඒ වගේ තරුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස නවින් දිසානායක ඔව් නවින් දිසානායක කැබිනට් සජිත් ප්‍රේමදාස හරෙන් ෆැනෑන්ඩෝ ඒ ඒ ඒ සෙටප් එකත් ඇතුලේ ඉන්නවා ඉතින් ඒ හතර දිනක නම් කිව්වා මේ තාම තරුණයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා කියන විදිහට වයස ගුදවියත් ඉන්නවා ඉතින්. නෑ ඉතින් ඇත්තටම රටට ඕන ටිකක් ජවයෙන් ඉස්සරහට යන්න. ඒක මම පිළිගන්නවා. නෑ නෑ ඔබතුමා කියන අදහසත් එක්ක මමත් එකඟයි. දැන් මම කියන්නේත් යම් ජවයක් එක්ක වැඩ කරන්න පුළුවන් යම් කණ්ඩායමක්. ඔය කඳවුරක් ගැන කියනවනේ. අපිට හැමදාම පෙනෙන්න තිබුණානේ එක්සත් ජාතික පක්ෂයේ කඳවුරක් ගැන කියනවා. ඒක ඇතුලේ තියෙන කඳවුරක් ගැන. ඒ කඳවුර පෙනෙන්න තියෙනවා. ඔබතුමාට ඒක හා කියන්න බෑ. මම දන්නවා. ඒක කියන්නත් එපා. හරි අපි ඊළඟ වටේට යමු